අයිබවන් මේ උදව් හැන්දෑව රාත්‍රය ඔබට බොහොම සෝදායක වේවා. අපේ ඉස්සර ගැමි සමාජයේ කෙම් ක්‍රම ගණනාවක් තිබුණා. ඒ නිසා කෙම කියන වචනයට ලොකු තැනක් තිබුණා. හැබැයි දැන් කෙම් ක්‍රම සමාජයෙන් ටික ටික අයින් වෙගෙන යනකොට කෙම කියන වචනයට මොකද වෙන්නේ කියලා ටිකක් කල්පනා කරන්න වෙනවා. මේ එක උදාහරණයක් විතරයි ගත්තේ. අපේ භාෂාව තුළ බොහොම ලස්සන වචන තියෙනවා. ඒ වචනවල අර්ථය අර්ථවත් වීමට සමාජය තුළ යම් යම් ක්‍රියාකාරකම් ගොඩනැගෙන්නට ඕනේ. නැත්නම් ඒවා ටිකක් එහාට මෙහාට වෙන්න පුළුවන්. අද බ්ලැක් අයි සාකච්ඡාවේ අපි එක වචනයක් කේන්ද්‍ර කරගෙන ඒ කේන්ද්‍රයේ වටා තිබෙනා වූ සමාජ දේශපාලන පසුබිම් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සමාජ ක්‍රියාධරයෙක් ප්‍රසංග ප්‍රනන්දු මහත්මයා. අයිබෝවන්. අයිබෝවන් මාපා. අපි ටිකක් කෙලින් කතා කරන්න හදන්නේ. හොඳයි. සංහිඳියාව කියන වචනේ එච්චර හරි මදි. ඒක සිංහල භාෂාවකින් ගත්තට පස්සේ ඊට වඩා හොඳ වචනයක් තමයි සහජීවනය කියන වචනේ. හොඳයි ඒක යොදා ගන්න කියලා මහාචාර්යවරේ කී පෙරේද කිව්වා. කොහොමනත් සංහිඳියාව වේවා සහජීවනය වේවා ඔබ සමාජ ක්‍රියාධරයෙක් හැටියට මේ සංහිඳියාව නැත්තම් සහජීවනය අර්ථවත් කරලා දෙන්නේ කොහොමද වාක්‍ය කිහිපයකින්? ඔව්, ඇත්තටම මාපා සූති මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මේ සිවිල් සමාජ ක්‍රියාධරයෙක් හැටියට ආරාධනා කිරීම සම්බන්ධව. බොහොම ස්තුතියි. ඇත්තටම සංහිඳියාව කියන්නේ ඒකේ විශාල ගැඹුරක් තියෙන වචනයක්. නමුත් අපි පොඩ්ඩක් නිකන් මේක විග්‍රහ කරගත්තොතින් සංහිඳියාවක් ඕන වෙන්නේ ඇත්තටම සංහිඳියාවක් නැති තැනකට. දැන් උදාහරණයක් ගත්තාම අපේ ලංකාවේ පහුගිය වකවානුවල සිදුවෙච්ච කැරලි, කෝලහාල, යුද්ධ ඒ වගේ දේවල් වලින් මිනිස්සුන්ගේ ජන මානසිකත්වය විශාල වශයෙන් දූෂණය වෙලා තිබ්බේ. ඒ අදාළ සිදුවීම් ඒවත් එක ගත්තාම ඉතාම දරුණු විදිහට ජන මානසිකත්වය විනාශ වෙලා තිබ්බේ. ඒ නිසා තමයි ඒ වගේ මානසිකත්වයක් තියෙන තැනකට තමයි අවශ්‍ය වෙන්නේ ඇත්තටම ජනතාව අතර සංහිඳියාවක් ගොඩනගා ගන්න. උදාහරණයක් අපි අවුරුදු 30ක යුද්ධකින් පසුව තමයි මේ සංහිඳියාව කාරණාව අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි යුද ගැටුම් තිබ්බා. මේ වෙනකොට මේ කාරණා ඔක්කොමත් එක්ක ගත්තාම අපේ මානසිකත්වය මිනිස්සුන්ගේ මානසිකත්වය ඉතාම විදියට නරක තැනක තියෙන්නේ. මිනිස්සු මේ වෙනකොට මිනිසුන් දිහා සැකෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම මේ වෙනකොට සිංහල මිනිහට මුස්ලිම් මිනිහා සැකයි, මුස්ලිම් මිනිහට දෙමළ මිනිහා සැකයි, දෙමළ අයට හැමෝම සැකයි. ඉතින් මේ වගේ හැම තිස්සෙම සැකය මතුවෙච්ච වෛරය තියෙන සමාජයක් තමයි අපිට යුද්ධකින් පස්සේ අවසාන ඉතුරු වුණේ. අන්න හරි, ඔබ හොඳ තැනකට ආවා. යුද්ධෙන් පස්සේ ඉතුරු වුණේ. දැන් අපේ රටේ ඉතිහාසය අරන් ගියාට පස්සේ අපේ සර්වජන ඡන්ද බලය උදා කරගන්න, දේශපාලන පක්ෂ හදාගන්න, නිදහස ගන්න මේ සිංහල කඩවල් යාපනයේ තිබුණානේ. එතකොට යාපනයේ මිනිස්සු මෙහි ඇවිල්ලා කටයුතු කරානේ. අපි අතර පුදුමාකාර සහෝදරත්වයක් තිබුණානේ. තිබිච්ච දෙයක් නැතිවීම ගැන අපිට ඇයි කතා කරන්න බැරි කෙලින්? ඔව්, ඇත්තටම දැන් උදාහරණයක් හොඳ තැනකට ගෙනාවේ. ඇත්තටම මඩකලපුවේ ගත්තාම මඩකලපුවේ සිංහල කඩවලින් තමයි, සිංහල බේකරි වලින් තමයි ද්‍රවිඩ මිනිස්සු පාන් කෑවේ. ඒ කාලේ අපි අතර තිබ්බේ නැහැ එහෙම සිංහල දෙමළ මුස්ලිම් කියලා එහෙම ගැටුමක් අපි අතර තිබ්බේ නැහැ. හරිද? එතකොට මඩකලපුවේ කරුණාම්මාන්ට සහ ප්‍රභාකරන්ට වමනා වුණා මේක ඇතුලේ ජාතිවාදය ඇති කරලා යුද්ධයකට ගේන්න. එතකොට ඒ වෙනකොට ඊට පස්සේ ඒගොල්ලන්ගේ යටි අරමුණු නිසා අපි අතර තිබ්බ ඒ සහජීවනය නැතිව ගියා. ඒ එකක් අපි අතර ඒ කාලෙ වෙද්දි තිබ්බ සහජීවනය අපි අතරේ නැතුව ගියා. ඊට පස්සේ ඒකට මූලික වගකිය යුතු පිරිසක් ඉන්නවා මේ රටේ. ඒගොල්ලන්ට තමයි කියන්නේ මේ රටේ ඉන්න ප්‍රභූන් කියලා. මේ රටේ ඉන්න සමහර ප්‍රභූන් ඒගොල්ලන්ට උවමනාවක් තිබ්බා. ඒගොල්ලන්ගේ දේශපාලන සහ යටි අරමුණු ඉටු කරගන්න ඒ ප්‍රභූන් තමයි මේ රටේ හැමතිස්සෙම ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය කියන දේවල් ඇති කරේ. ඒ ප්‍රභූන් අතර සිංහල ප්‍රභූන් ඉන්න පුළුවන්, බෞද්ධ ප්‍රභූන් ඉන්න පුළුවන්, කතෝලික ප්‍රභූන් ඉන්න පුළුවන්, ස්ලමික් ප්‍රභූන් ඉන්න පුළුවන්, දෙමළ ප්‍රභූණුත් මේක ඇතුලේ ඉන්න පුළුවන්. මේ ප්‍රභූන්ට තමයි ඇත්තටම උවමනා වුණේ මේ ප්‍රශ්න ඇති කරන්න. උදාහරණයක් අපි ගන්න මිගමුවට ගන්නකො මේ පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක. ඒ මිනිස්සු කියන්නේ මොකද්ද? ඒ මිනිස්සු කියන්නේ අපි හොඳට හිටියා, අපට ප්‍රශ්න තිබ්බේ නැහැ,
අපි හොඳට ඒගොල්ලන්ගේ කඩෙන් තමයි අපි කෑම කෑවේ. ඒගොල්ලන්ගේ කඩේ මුස්ලිම් කඩෙන් තමයි අපි බඩු ගත්තේ. අපට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි කොහෙදෝ නැති ප්‍රශ්නයක් ගෙනල්ලා අපේ ඔළුවට දැම්මා. හැබැයි මේ හැම වෙලාවකදීම මාපා මේ රටේ ජනතාව තමයි පීඩාවටපත් වෙන්නේ මේ ප්‍රබුහුන් කරන වැඩවලින්. හරි. ඔබ ඍජුව යම් යම් නම් කිහිපයක් සඳහන් කළා, ප්‍රබුහුන් කියන වචනේ අවස්ථාව කිහිපයකදී පාවිච්චි කළා. පොඩි රටක් සාපේක්ෂව 2,23,00,000ක් විතර 20 ලක්ෂයකට කිට්ටු ගාණක් ඉන්න රටක් ඉන්දියාවේ ප්‍රාන්තයකට වඩා අඩු සෙනගක් අපේ රටේ ඉන්නේ ඇතැම් ප්‍රාන්තවල. එතකොට මේ වගේ රටකට සංහිඳියාවේ සහජීවනයේ තියෙන ඌමනාව මොකද්ද කියලා යම් කෙනෙක් ටිකක් කල්පනා කළොත්, තර්ක කළොත් මොකද්ද ඔබට දෙන්න පුළුවන් උත්තරේ? ඇත්තටම දැන් ලංකාව කියන රටට මේ වෙනකොට මම අර කලින් කිව්වාගේ සහජීවනය සහ සංහිඳියාව ඉතාම වැදගත්. මම සරල උදාහරණ කීපයක් කියන්නම්කෝ මාපා. උදාහරණයක් දැන් මම කියන්න මම ජාතිවාදී කියලා. ඒ මොකද උදාහරණයක් අපි කියමුකෝ බොක්සිං ක්‍රීඩාවක් අපි බලනවා කියලා, මේ මැච් එකක් බොක්සිං තරගයක් බලනවා. මේ තරගයේදී කළු ක්‍රීඩකයෙකුයි සුදු ක්‍රීඩකයෙකු ඉන්න පුළුවන්. මම දන්නේ නැහැ කළු එක්කෙනා කොහෙද කියලා, සුදු එක්කෙනා කොහෙද කියලාත් දන්නේ නැහැ. අපිට ෆේවරිටිස්ලා ඉන්න පුළුවන්. නමුත් දන්නේ නැහැ හරියට. හැබැයි මගේ හිත කියනවා මේ මැච් එකක් ක්‍රීඩාවක්. මගේ හිත කියනවා කළු එකා සුදු එකාට ගහනවා නම් හොඳයි කියලා. මේ මගේ හැඟීම. මගේ සමහර අයට කියන්න පුළුවන්, බලන් ඉන්න අයට කියන්න පුළුවන් මම මේ ක්‍රීඩා ලෝලියෙ නෙමෙයි කියලා. ඔයාල එහෙම නොවුණාට මම එහෙම වුණාට ඕගොල්ලන් එහෙම නොවෙන්නේ නැති. මේ මට දැනෙන එක. තව උදාහරණයක් මම කියන්න. කොළඹ කෙත්තාරාම වගේ ග්‍රවුන්ඩ් එක ක්‍රිකට් මැච් තියෙද්දි පකිස්තානයේ ලංකාවයි මැච් එක ගහද්දී ඒ අවට ඉන්න මාලිගාවත් හරි කොම්පඤ්ඤ වීදී අවට ඉන්න අය පකිස්තාන් කොඩිය අරන් ග්‍රවුන්ඩ් එකට එනවා. ඔව්. පකිස්තානට චියර් කරනවා. හැබැයි ඉන්දියාවයි ලංකාවයි අතර මැච් එකක් තියෙද්දි අර කණ්ඩායමම ඇවිල්ලා සිංහ කොඩිය දාලා ලංකාවට චියර් කරනවා. මම කියන්නේ මේවා අපේ රටේ වෙන දේවල්. අවසාන වශයෙන් ගත්තොත් 1996 වර්ල්ඩ් කප් ක්‍රිකට් මැච් එක වෙලේදී අපිට ග්‍රවුන්ඩ් සපෝට් එක තිබ්බේ කාගෙන්ද? පකිස්තාන්. එතකොටත් අපි සීමා කරගන්නවා මේක ආසියාතික රටක් හැටියට. මම කියන්නේ මාපා, මේ මිනිස්සු අතර අපි කෘතඥ මිනිස්සු අතර මේ වගේ බෙදීම් ඒ වගේ දේවල් ජාතිවාදී ආගම්වාදී ආකල්ප තියෙන්න පුළුවන් මිනිස්සු අපි. හැබැයි අපි ශිෂ්ට සම්පන්න වෙන්න ඕනේ මේ වගේ දේවල් වලින් ගැටුම් වලට නොයා. මගේ ඇතුලේ ජාතිවාදී සර්පෙක් ඉන්නවා කියලා මම දන්නවනම් ඒක මම කොහොමද ඒක විග්‍රහ කරගන්නේ? කොහොමද ගැටුමකට නොයා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? හරි. ප්‍රසංග මහත්මයා, ඔබ වචනයක් පාවිච්චි කළා ශිෂ්ට සම්පන්න වෙන්නට ඕනේ කියලා. හැබැයි රටක් දියුණු කරන්න අණ බණ දෙකම ඕනේ කියලා ජන විහාරයේ කතාවක් තියෙනවා. ඒ නිසා ජනතාව අතර යම් යම් කතිකාවන් නිර්මාණය වෙනවා වගේම යම් වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ, යාන්ත්‍රණයක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි ඔබතුමන්ලා මේ රටේ සිවිල් සමාජ ක්‍රියාකාරිකෝ, පාලක භාරකාරාදීන් සියලු දෙනා සංහිඳියා යාන්ත්‍රණය කියන වචනයක් අපේ විවහාරයට අරගෙන දුන්නේ. ඒ සංහිඳියා යාන්ත්‍රණයට යම් යම් බලපෑම් බාධා වුණා කියලා තේනවා. ඒක ඉදිරියට අරගෙන යන්න ඔබ දකින විදිහට සිවිල් සමාජ ක්‍රියාකාරිකෝ හැටියට දකින බාධාවන් තියෙනවද? ඔව්. ඇත්තනම දැන් උදාහරණයක් මේ 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 ආණ්ඩුව ගැන සමහර දේවල් කතා කරන්න වෙනවා. මේ ආණ්ඩුව මේක බලයට පත්වෙද්දී මම කලින් කිව්වා වගේ මේ රටේ ජනමානසිකත්වය විශාල විදිහට දූෂණය වෙලා තිබ්බේ. මේකේ වංචාව, දූෂණය, ඝාතන ගොඩාක් දේවල් මේක ඇතුලේ තිබ්බා. මේක එහෙම රටක් තමයි ඇත්තටම බාරගත්තේ. මේකට මම සාමාන්‍ය සරලව කියන කතාවක් තමයි යහපාලන ආණ්ඩුව මේ රට බාරගන්නේ දෑකැත්තක් ගිලලා ඒක මලපහ කරන්න යන අවස්ථාවේ තමයි යහපාලනේ බාරගන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. මේක මේ රට සංහිඳියාවකට ගෙනියනවා කියන එක ඒක ලේසි කාරණාවක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ ඇත්තටම දැන් ළඟම උදාහරණය ගත්තොතින් මම කියන්නේ මේ සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. ඒකට ළඟම උදාහරණය තමයි 21 වෙනිදා වෙච්ච පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අර මම කිව්ව ප්‍රභූන්ට දේශපාලනිකෝ මිය ගිය ඒ ප්‍රභූන්ට බැරි වුණා මේක අවුලවන්න. 21 වෙනිදා ප්‍රහාරය වෙලා දින ගණනාවකට පස්සේ තමයි මේ අවට මේක
කලබවන්න ගන්නේ. නෑ, ඒ ප්‍රහාරයෙන් පස්සේ ඔබ ඔය කියන්නේ. නමුත් ප්‍රහාරය කේන්ද්‍ර කරගත්තොත් එහෙම යම් කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන් මේ අත් දෙකම එකතු වෙන්නට ඕනේ අපුඩියක් ගහන්නට. ඒ වගේ සංහිඳියාව එක පාර්ශ්වයකට විතරයි සීමා වෙලා තිබුණේ. මේක ප්‍රායෝගිකව සියලු දෙනාම සංහිඳියාවට සම්බන්ධ වුණාද? එහෙමනම් මේ වගේ ප්‍රශ්නයක් වෙනවද කියලා යම් කෙනෙක් ඇහුවා. ඔව්. දැන් උදාහරණයක් මේ රටේ විවිධ මිනිස්සු ඉන්නවා. විවිධ මිනිස්සුන්ට විවිධ ඇජෙන්ඩාස් තියෙන්න පුළුවන්. එතකොට මේ මම කියන්නේ මේ රටේ කෝටි දෙකයි ගානම සංහිඳියාවට ආව කියලා. ඒ අතර ශිෂ්ට අශිෂ්ට මිනිස්සු ඉන්න පුළුවන්. හරිද? ඒගොල්ලන්ට මේවා දැනෙන විදිය වෙන්න පුළුවන්. මම කියන්න උත්සාහ කරේ 83 වගේ මේක විනාශ වුණේ නැහැ. මේක විනාශ වෙලා ගියේ නැහැ. මේක වැපුරුනේ නැහැ. කොච්චර උත්සාහ කරත්, කොච්චර පෙට්‍රල් දැම්මත්, කොච්චර වයින් කරත් මේක එක තැනකදි සතියක් එකමාරක් ඇද්දි මේක අපිට සමතය කරගන්නපත් උනා. ඔබ කියන්නේ අර යාන්ත්‍රණයේ යම් බලපෑමක් නිසා එහෙම වුණා කියලාද? පැහැදිලිවම. පැහැදිලි. මේ රටේ මිනිස්සු එක ක්‍රියාත්මක වුණා. මේ රටේ මිනිස්සු දැනගත්තා මේක ඇතුලේ වෙන බලාධිකාරියක් තියෙනවා කියලා. ඒ නිසා තමයි මිනිස්සු එතනින් එහාට ගෙනිච්චේ නැත්තේ. ඒ නිසා තමයි මාපා මීගමුවේ කතෝලික ජනතාව එහෙම කලබල නොවි කාදිනල් හිමිපාණන්ගේ කතාවත් අහලා ඒවටත් ඇහුම්කන් දීලා නිශ්ශබ්ද වුණේ. මේකම විතරක් නෙමෙයි, සමස්තයක් හැටියට රටේ කතෝලික ජනතාව. පැහැදිලිවම. ඒ මං හිතන කතෝලික ජනතාව අනිත් ආගම් වලටත් ආදර්ශයක් වුණා. ඒ වෙලේ ඒගොල්ලන්ගේ ආගම් වල තිබ්බ හරයන් පාවිච්චි කරමින් බොහෝම සමගියෙන් ඉන්න. නමුත් පිටින් හිටපු කණ්ඩායමක් ඇවිල්ලා මේක ඇතුලේ තියෙන සංහිඳියාව සාමය නැති කරා. ඒක තමයි මං කියන අර ප්‍රභූන්. මං කිව්වේ ඉන්න එක එක ප්‍රභූන් ඉන්නවා කියලා. ඒගොල්ලන් තමයි මේක දේශපාලනික වශයෙන් වාසි ගන්න උත්සාහ කරේ. දැන් සංහිඳියාව වෙනුවෙන් සහජීවනය වෙනුවෙන් හැදුවා කාර්යංශ අපේ රටේ ක්‍රියාත්මකයි. හැබැයි ප්‍රතිපත්ති හදනවා අවුරුදු 5යි 10යි සමහරලාවට ඇමතුමා මාරු වෙනවා, අමාත්‍යංශය මාරු වෙනවා. අමාත්‍යංශ ලේකම්වරු විතර නෙමෙයි සහකාර ලේකම්වරු මාරු වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් වෙන මට්ටමක් රටේ දැන් තියෙනවා. ඒ නිසා මේ යාන්ත්‍රණය ඉදිරියට පවත්වාගෙන යාම අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්න ඔබ කරන යෝජනා මොනවද? ඔව්, ඇත්තටම මම කියන්නේ රටක දියුණුවක් කියලා කියන්නේ මාපා සංහිඳියාව තමයි එක නිර්ණායකයක්. රටක බිල්ඩින් හැදුවාය, පාරවල් ටික හැදුවාය, ජොබ් දුන්නාය, ඒව කරා කියලා මදි. රටක සංවර්ධනයක් මනින එක මිම්මක් තමයි සංහිඳියාව කියන එක. එතකොට මේ සංහිඳියාව ගෙනියන්න අවශ්‍ය වන නායකයෝ ඉන්නවා. මම කියන්නේ මේ රටේ හැමෝටම ඉන්න රට පාලනය කරන හැමෝටම සංහිඳියාවක් අවශ්‍යයි කියලා මම කියන්නේ. හැබැයි මේ රට ඉදිරි දැක්මක් දැකලා මේ රටේ සංහිඳියාවක් ඇති කරලා මේ රට අඩි කීපයක් ඉස්සරහට ගෙනියන්න ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම නායකයෝ ඉන්නවා. එතකොට මම දන්නේ ඉස්සරහට මේ රට පාලනය කරන්න එන අය කොහොම වෙයිද කියලා. දැන් මේ ඉස්සරහට ජනාධිපතිවරණයක් තියෙනවා. අපි දන්නේ ඒගොල්ලන් මොන විදියට හැසිරෙයිද කියලා. ඒගොල්ලන්ට මම කියන්නේ දැන් මේ ජනාධිපතිවරයට ඇඳුම් අඳින කට්ටිය ගැන එක වෙනම කතා කරන්න ඕනම අපේ ඒගොල්ලන් සංහිඳියාව නෙමෙයි ඒගොල්ලන් කතා කරන්නේ. හරි, එහෙමනම් වෙනම කතා කරමු. අපි දන්නේ නැහැ කියලා ගැලවෙන්න බෑ. අපි කෙලින් කතා කරන වෙලාවක්. ඒ නිසා ඊට වැදගත් ප්‍රශ්නයකට උත්තර ඔබෙන් ගන්නට තියෙනවා. ප්‍රසංග ප්‍රනාන්දු මහත්මයා සිවිල් සමාජ ක්‍රියාකාරිකෙක් හැටියට ඔබ අද මේ සාකච්ඡාවට ඇවිල්ලා. දැන් සංහිඳියාව සහජීවනය කියන වචන දෙක තරම් ප්‍රසංග මහත්මයා අපහාසයට උපහාසයට ලක් වෙච්ච තවත් වචන දෙකක් තියෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අතහරින්න පුළුවන් කමක් නැහැ. ඔබ ඊටා වැදගත් කතාවක් කිව්වා. ආර්ථික වර්ධනය වෙනයි, රටේ සංවර්ධනය වෙනයි. සංවර්ධනයට මේ සඳහා යන්නට ඕනේ. දැන් නායකයෝ බිහිවෙමින් තියෙනවා අපේක්ෂකයෝ ජනාධිපතිවරණය වෙනුවෙන්. මේ අයගේ ප්‍රතිපත්ති හැදෙන කාලයක්. සහජීවනයේ සංහිඳියාව කියන වචන දෙක මේ ප්‍රතිපත්ති රාමුවේ කොතන තියෙන්න ඕනේ? ඇත්තටම මාප මටත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් විවිධ අපේක්ෂකයෝ ඒගොල්ලන් ජනාධිපතිවරණයට සහ සූට් එක ඇඳගෙන සැරසමින් එනවා. හැබැයි මම දැක්කේ නැහැ මේ කිසි කෙනෙක් මේ රට සහජීවනයකට සංහිඳියාවකට ගෙනියනවා කියන කාරණේ මම දැක්කේ නැහැ. එකක් තමයි දැනට නායකයෝ 3 දෙනෙක් ඒවට ඉදිරිපත් වෙලා තියෙනවා. සහ උදාහරණයක් අපි පහුගිය පාලන කාලය ගත්තොතින් ඒ පැරණි හිටපු දේශපාලන පක්ෂත් ඒ නායකයොත් මේ ජනාධිපති සරණට ඇවිල්ලා තියෙනවා. මම කැමති ඒගොල්ලන් ගැන ටිකක් කතාන්න. මොකද ඒගොල්ලන් එයාලත් රට පාලනය කළ අවුරුදු ගණනාවක්. හැබැයි ඒගොල්ලන්ගේ පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බද? සංහිඳියාවක් තිබ්බද? සංහිඳියාව වෙනුවට තිබ්බේ වෛරය. ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බද? එහෙම එකක් අපි දැක්කේ නැහැ. සාමය වෙනුවට මොකද්ද තිබ්බේ? ඝාතන තිබ්බේ. අපි එහෙම එකක් දැක්කේ නැහැ. එතකොට ඒ අය නම් යලිත්වර මේක ඇතුළට ගෙනල්ලා මේ අය බලේ ආයිල්ලනවා මේකේ සංහිඳියාව හරි මොන හරි. මම කියන්නේ ඒක මහා විහිළුවක්. ඒ අය ගෙනාපු වචන කීපයක් දෙනවා ආශ්චර්ය. අපිට එක වචනයක් දාලා ජනතාවට එක වචනයක් දාලා ඒගොල්ලෝ ජනමානසිකත්වය විනාශ කර ආශ්චර්ය කියලා. මොකක්ද ආශ්චර්යෙන් කරේ?
ආශාරය කියලා පාරවල් ටිකක් හැදුවා, බිල්ඩින් ටිකක් හැදුවා, හදලා කොමිස් කුට්ටියක් ගත්තා. හැබැයි මේක විතරක් මදි රටක් ඉස්සරහට ගෙනියන්නේ. නමුත් අවුරුදු 30ක යුද්ධයක් නිමා කරලා හුස්මක් කඩක් ගත්තා විතරයි නේද? ඔව්, ඒක හරි. නමුත් එතරම්ම තමයි ගැටලුව තියෙන්නේ. එතරම්ම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද? යුද්ධකින් පස්සේ මිනිස්සු ඉන්නේ යුද මානසිකත්වයක. ඒ වෙනකොට තමයි එතකොට සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුත් එක්ක තරහකින් ඉන්නේ. දෙමළ මිනිස්සු සිංහල අයත් එක්ක තරහකින් ඉන්නේ. සංවර්ධනයේ වගේම මේ සංහිඳියාවත් ඉතාම වැදගත්. මට විශ්වාස කරන්න බෑ මාපා, ඉස්සරහට එන කට්ටිය මොන විදිහට වැඩ කරයිද කියලා. උදාහරණයක් ඔයාලට මතක ඇති 2014 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයව දැම්මේ නැහැ. අපේක්ෂකයව අවසාන මොහොතේ තමයි නම් කරේ. හේතුව මොකද්ද? බයයි. කල් වේලා ඇතුව දැන් මේ කට්ටියම නම් දාගෙන ඉස්සරහට එනවා. ඒ කාලේ කල් වේලා ඇතුව නම් කරා නම් අපි දන්නවා වෙන දේ. අවසාන වශයෙන් ජනවාරි 8 වෙනිදා ඒ ජයග්‍රහණය ප්‍රතිඵල කියන මොහොතේ අද ඉන්න ජනාධිපතිවරයා හිටියේ පොල්වත්තක. අපිට කියන්න පුළුවන් ජනාධිපති එතකොට මොන වගේ වෙයිද කියලා. උදාහරණයක් මේ එන්ඩින් අය. ඒ වගේම ඒ පාලනයට තිබ්බේ නැහැ දරා ගැනීමේ ශක්තියක්. කවුරු හරි අපි කියමුකෝ මොකක් හරි වංචාවක් හරි දූෂණයක් හරි මොකක් හරි අපරාධයක් හරි මාධ්‍යවේදියෙක් හෙළි කරා නම් මාධ්‍යවේදියාට මොකද වුණේ කියලා අදටත් නැහැ. එහෙම දරාගන්න බැරි මේ පාලකයෝ ටිකක් තමයි දැන් මේ ආයේ මේ කරලියට එන්න හදලා තියෙන්නේ. මෑත ඊයේ පෙරේදම ඊයේ පෙරේද ඒගොල්ලන්ගේ සමහර සමුළු තිබ්බා. මාධ්‍යයට තහනම් ඒවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන රටක ප්‍රජාතන්ත්‍රවාදී විකුණ විකුණ හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේද මේ කරන්නේ. හැබැයි දැන් ඔබ මෙහෙම කතා කරන එක එක පැත්තකින් දැන් කාලයකට පස්සේ සිවිල් සමාජ ක්‍රියාකාරකයන් හරි ප්‍රබල විදිහට වේදිකාව තුළ කතා කළා. හැබැයි ටික කාලයක් යනකොට මේ නිකන් තටු කැපුණා වගේ සිවිල් සමාජයක් දැන් තියෙනවද කියන ප්‍රශ්නයක් ජනතාවට තිබුණා. දැන් ඒ නිසා සිවිල් සමාජ ක්‍රියාධාරීන්ට මේ බලාගෙන ඉන්න රටේ ජනතාවට මේ නායකයෝ හරි පැත්තට අරගෙන ප්‍රතිපත්ති රාමු හරි තැනකට අරගෙන අවුරුදු 5කට 10කට නෙවෙයි තව ටිකක් ඉස්සරහට ප්‍රතිපත්ති හදන තැනකට බලගන්වන්න ඔබ කරන යෝජනා මොනවද? ඇත්තරම මාප මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට මේ සිවිල් සමාජයට තියෙන චෝදනාවක් තමයි වර්තමාන සිවිල් සමාජයට තියෙන චෝදනාවක් තමයි ආණ්ඩුවට කඩේ යනවා. අපි තමයි එක පැත්තකින් මේ ආණ්ඩුවට ගයිඩ්ලයින්ස් දුන්නේ. මාර්ගෝපදේශනයක් කියලාද ඔබ කියන්නේ? ඔව්. අපි තමයි කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. භාෂණය නිදහස තියෙන්න ඕනේ. ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ. තොරතුරු දැනගැනීම තියෙන්න ඕනේ. මේ දේවල් ඕන කියලා කිව්වේ අපි. එතකොට අපි මේ ආණ්ඩුව පත් කරන්නේ මේ ආණ්ඩුවට සහයෝගය දෙන්නේ මේ අරමුණු ඉටු කරගන්න. ඔව්, අපි කඩේ යනවා. අපි කඩේ යන්නේ බෑග් එකක් අරගෙන. ඒ බෑග් එකේ තියෙන්නේ කොමිස් ගන්න හරි ව්‍යාපෘති ගන්න හරි ඒව නෙමෙයි මේකේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් අපේ රිෆෝම්ස් ටික තියෙන්නේ. සිවිල් සමාජ රිෆෝම්ස් ටික තියෙන්නේ. එතකොට අපි මේ ආණ්ඩුව පත් කරා නම් අපි මේ ආණ්ඩුවට සහයෝගය දුන්නා නම් අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවා ජනතාව වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිසංස්කරණ ලබා දෙන්න. ඒක තමයි අපි මේ වෙලේ කරන්නේ. අපි මේක අත්නොහැර ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දෙනකම් අපි සටන් කරනවා. මිනිසුන්ට ඕන දේවල් කියන්න පුළුවන්. මිනිසුන්ට කියන්න පුළුවන් කඩේ යනවා, NGO කාර්ය, ගොඩක් දේවල් කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොකද අපිට අරමුණක් තියෙනවා. අනිත් අයට වගේ නෙමෙයි අපිට අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි ප්‍රජාතන්ත්‍රවාදී රිෆෝම්ස් ටික. ඒක කරගන්නකම් අපි දිගටම මේක සටන් කරනවා. ඒක තමයි වෙලාවට සමහරු ටිකක් මේවා ප්‍රතිතර්කණන් වන කාරණා වෙන්නට පුළුවන්. මේක ජනතාව බුද්ධිමත් වුණාද අවුරුදු 71ක් තිස්සේ කියන ප්‍රශ්නේ තියෙන අවසාන විනාඩිය තුළ ඔබට උත්තරයක් දෙන්න පුළුවන්. ඔව්, ඇත්තටම ලංකාව වගේ රටක ලංකාව වෙනස් කරන්න පුළුවන්. නමුත් මේකේ සම්පූර්ණ බලය තියෙන පුරවැසියාට. පුරවැසියා පාට ලකුණු වලට නෙමෙයි. පුරවැසියෙක් වුණාම පුරවැසියාට පුරවැසි අයිතිවාසිකම් කියලා කොටසක් තියෙනවා. ලංකාවේ ඉන්නේ පුරවැසියෝ කියන එකද ගැන ගැටලුවක් තියෙනවා. ඒ නිසා පුරවැසියාට මේක වෙනස් කරන්න පුළුවන්. හැමතිස්සෙම දේශපාලඥයාට හෝ වෙන කාටවත් බැනබෙන චෝදනා කර ඉන්නට වඩා තමුන්ගේ රෙස්පොන්සිබිලිටි එක තමුන් ගන්නවද? පුරවැසියෙක් හැටියට මේ සමාජ ජීවත් වෙනවද? වැසියයි පුරවැසියයි කියන්නේ දෙන්නේ. මම යෝජනා කරන්නේ මේ ලංකාවේ ඉන්න ජනතාවට පුරවැසි අයිතිවාසිකම් පුරවැසි වගකීම් ටික ඉටු කරවොතින් බුද්ධියෙන් හදවතින් මේ බුද්ධියෙන් පුරවැසි වගකීම් ඉටු කරවොතින් මේ රට අපි ලස්සන රටක් කරන්න පුළුවන්. ඔබ ඊට වැදගත් වචනයක් කිව්වේ පුරවැසි වගකීම් සහ පුරවැසියෝ ඉන්නවා. වැරදි වැටහීමක් ඇති කරගන්න ඕන නැහැ. පුරවැසි මානසිකත්වය ශක්තිමත් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඔබයි පැහැදිලි කළේ නේද? පැහැදිලි. හොඳයි. මේ සාකච්ඡාවේ හරය පිළිබඳව යලි ඔබට කල්පනා කරන්නට අවස්ථාව උදා කර දෙමින් අපි එහෙමනම් අදට සමුගන්නවා. මේ ලැබිච්ච කාලය ප්‍රයෝජනෙට අරගෙන
යළිත් හමු වෙමි බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුති සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් හැටියට ප්‍රසංග ප්‍රනාන්දු මහත්මයා ඔබට. අපි ප්‍රවෘත්ති බලන්න සූදානම්. එහෙමනම් බ්ලැක් අයි සාකච්ඡාව නිමවටපත් කරනවා. ඔබට සෞදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.